ජනතා පරිවර්තන යුගයක බොහෝ දෙනෙක් ලාංකීය පාලිමේන්තුව අධිකරණය ව්‍යවස්ථාදායක ගැන කතා කරනු. ජනතා ප්‍රශ්න කරන. ඔස්ට්‍රේලියය වෙසන අපටත් ඒ ගැන මතයන් අධ්‍යකින් ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලබාගතයුතු. ඔස් නිවස් ලංකා ගැන කතා බහේ අද මාත් සමගක් වන්නේ අධිනීතීඥ ඩිනේශ් ඊරියගොල්ල වීරක්කොඩි මහතා. ඩිනේශ්. ලාංකීය වර්තමාන පාලිමේන්තුව සැකසී ඇත්තේ මූලාශ්‍රවී ඇත්තේ කෙසේ. පාර්ලිමේන්තුවට බලය හම් වෙලා තියෙන රටේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒක තමයි සෝසක මූලාශ්‍රය උල්පත. යම් විදිහකින් මේ පාර්ලිමේන්තුවේ පැවැත්ම පිළිබඳ බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා. මේ පාර්ලිමේන්තුවට දින 100ක් ඇතුළත මේ තියෙන ක්‍රමය වෙනස් කර හැකිද? ඔබ අහන්නේ රටේ ආණ්ඩුක්‍රම ක්‍රමය වෙනස් කරන්නේ කොහොමද කියලා. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ වගන්ති කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම තියෙන ඇතුළත් වෙලා තියෙනවා. 75, 76, 82, 83, 84 සහ 154 G2 154 G2 තමයි 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළාත් සභා සම්බන්ධ ක්‍රමවේදය. ඉතින් මේ ක්‍රමවේදය අනුව තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට කටයුතු කර හැක්කේ. වර්තමාන පාර්ලිමේන්තුවේ එක්තරා නියෝජිතවරයෙක් මාධ්‍යයට ප්‍රකාශ කර තිබ්බා පාර්ලිමේන්තු මන්ත්‍රණ සභාවක් කරා මේ ව්‍යවස්ථා සංශෝධනය කළ හැකි බව. මේ ඇත්තක්ද? මොකද්ද කළ හැකි? ව්‍යවස්ථාදායක මණ්ඩලයක් කරා. ඒකට මගේ විශේෂ එකඟතාවයක් නැහැ. හේතුව ප්‍රථමයෙන්ම අපි දැනගත යුතුයි මොනවද වෙනස් කරන්න කියලා. ඒ වෙනස් කරන්නේ මොනවද කියලා දැනගන්න නැතුව ඒක වෙනස් කරන ක්‍රමය ගැන අපිට කතා කරන්නට බෑ. මම දැකලත් නැහැ මහජන සංවාදයක්, ඒ වගේම බුද්ධිමය සංවාදයක් ඇති වෙලත් නැහැ අදාළ කිටුම්පතක් ගැන. ඒක නිසා ඒ ගැන හරියටම අපිට කතා කරන්නට බෑ. විධායක ජනාධිපති ක්‍රමය විනයක් වූ රටක එය ඉවත් කිරීමට පාර්ලිමේන්තුවටද බලය ඇත්තේ? අපි විධායක ජනාධිපති ක්‍රමය සහ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම පිළිබඳව කටයුතු කරනවා නම් ඒ වෙනස්කම් මොනවද කියලා අර කලින් ප්‍රශ්නයට උත්තරය වගේම බලලා ඒ අනුව කටයුතු කර යුතුයි. නමුත් සමස්තයක් වශයෙන් අපි කියනවා සබ්ස්ටෑන්ෂල් චේන්ජ් එකක් තියෙනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ට්‍රක්චර් එක සබ්ස්ටෑන්ෂලි වෙනස් කරනවා නම් ජනමත විචාරණයක් සහ පාර්ලිමේන්තුවේ 3/2 සමස්තයක් වශයෙන් අවශ්‍යයි. දින 100ක් තුල ජනමත විචාරණයක් හෝ පාර්ලිමේන්තුවේ 3/2 සීනය සැබෑ විය හැකිද? මම හිතන්නේ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ කරලියට එන්නේ ලංකාවේ ව්‍යවස්ථා වෙනස් කිරීම පිළිබඳව 1970 සිට. 1970 රජයට 3/2 බලයක් තිබ්බා. ඔවුන් කිව්වා ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා. ව්‍යවස්ථාවේ කිටුම්පතක් තිබ්බා. ජනතාව විසින් කෙලින්ම මහජන නියෝජිතයන් පත් කරගත්ත පාර්ලිමේන්තුවට ඒ නියෝජිතයන් ලැස් වෙලා නවරංගහලේදී ව්‍යවස්ථාදායක මණ්ඩලයක් හැටියට හැම දෙනාගේම ඡන්දෙන් ව්‍යවස්ථාවට අදාළ කටයුතු කරගත ගියා. ඒ තත්ත්වෙ නෙමෙයි අද තියෙන්නේ. අද සමානුපාතික නියෝජනය මත නියෝජනය වෙච්ච ජනතාවගේ නියෝජනයක් තමයි පාර්ලිමේන්තුවේ තියෙන්නේ. ඒ නියෝජනයට එන්නට කලින් වරමක් ඉල්ලුවේ නැහැ වර්තමාන පාර්ලිමේන්තුව ව්‍යවස්ථාව වෙනස් කරන්නට. මේ අපි තිබ්බේ ජනාධිපති වරණයක්, පාර්ලිමේන්තු ඡන්දයක් නෙමෙයි. ඒ වගේම මම කලින් කිව්වා වගේ කෙටුම්පතක්වත් නැහැ. ඒක නිසා පාර්ලිමේන්තුව වර්තමාන ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ලෙස හම්බු වෙන්න බෑ. මොකද මේකට පත් කළ මන්ත්‍රීවරුන් සිටිනවා ජනතාවගේ වරමින් ආපු නැති මන්ත්‍රීවරු. ඒක නිසා ව්‍යවස්ථාදායක මණ්ඩලයක් හැටියට පත් කරගත යුතු සුදුසු නැහැ කියන එක තමයි මගේ අදහස. හෙට දවසේ ජනතාවගේ තීන්දුව ජනමත විචාරණයකින් හෝ පාර්ලිමේන්තුවේ ඔලුමාරු කර හෝ ලබා ගන්නා 3/2 බලයක් තුල විසඳෙනවා ඇත. ඔස්ට්‍රේලියාවේ සිට එවන් කතා බහක්, එවන් බුද්ධිමය සංවාදයක් අපි නැවත නැවත දකින්නට අපේක්ෂා කරමින් අධිනීතිඥ දිනේශ් ඊරියගොල්ල වීරක්කොඩි මහත්මයාට ස්තුතිවන්ත වෙමින් අපි කාලීන කතා බහෙන් නික්ම යනවා. ඔබට ප්‍රජාතන්ත්‍රවාදයේ පිරි රටකට සුබ ප්‍රාර්ථනා.